कैफे संविधान मगिन संविधान करण जननी खांता वेडसटहन ओस्से ओबव दनुवत करन्न अद दवसेदी अपि सूदानम वेनवा विशेषयेन्म खांतावन विधिहट ओबट तियेन अभियोग सह ए अभियोग हंदुनागेन जीवित इदिरियट यन्नट शक्तियक देन्नटयि अपि उत्साह करन्ने एवितरक नेवेयि अंतर्जालय ओस्से वेन हिंसनयन निवरदिव हंदुनागेन ए हंदुनागत्त हिंसनयन वलट प्रतिचार दक्वन्ने कोहोमद कियन वगे अद दवसेदी सुविशेषी कारणावक ओस्से कथा बह करन्न सूदानम एनिसामयि अपि बोहोम गौरवयेन युतव आराधना करे मे विषयपते पिलिबंद पुलुल दक्मक तियेन एतुमंट आराधना करा अपि मे हेमदामत कथा बह करन्ने कांता अभियोग सह एवट मुहुण देन विधिय हेबैयि मम हितु अद दवसेदी टिकक वेनस् विधियट मे कथाव आरंभ करन्नट ओन कियला एनिसामयि मनोविद्यात्मक पार्श्वय पिलिबंद वेडिपुर अवधान यमु करला मे पिलिबंद कथा बह करन्न तीरणय करे एनिसा बोहोम गौरवयेन युतव आराधना करा एतुमंट मनोविद्याज्ञ आचार्य अशोक प्रियदर्शन मेतुमंट आयुबान्नवतुमंट දැන් ආචාර්යතුමනි අපි සාමාන්‍යයෙන් මේ මාතෘකාව වෙනද කතා කරන්න වෙනස් විදිහකට අභියෝග හඳුනා ගන්නවා අභියෝග වලට මුහුණ දෙනවා මම ඔබතුමාගේ සරලව අහන්න සූදානම් වෙන්නේ කාන්තාවක් කියන භූමිකාව ගත්තහම මනෝවිද්‍යාත්මකව කොහොමද පැහැදිලි කරලා දෙන්නේ කාන්තාව කොයි විදිහටද නිර්වචනය කරන්නේ ඉතාම හොඳ ප්‍රශ්නයක් නයින් මීට ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අපිට මේ වැඩසටහන් වලදී අහන්න ලැබෙන්නේ නැති ප්‍රශ්නයක් අපි කෙලින්ම කාන්තාවගේ තියෙන අභියෝග ඊට පස්සේ හිංසනය ඔය වගේන කෙලින්ම කතා කරත් මේ කාන්තාව කියන්නේ කවුද කින්ද මන්ද කියන එක ගැන කතා කරන්නේ හැබැයි නලින් මම මේ 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 විදිහ දෙයක් ඔයගොල්ලෝ කියන්නම් මේ මේ වැඩසටහනේදී ලෝකය පවතින එක්තරා විදිහක මේ දිත්වයකට मेलाम डूअल दिव्याती खालू सूद इट पास आंदूर ओ विधिट दिव्याणी विनास्वेच्छ दिव्या हेमलायम क्रियात्मक ये विधि तमय लोके अनिदित्वे तमय मे खाताव सह पुरुषया किल गि मे अनिदित्वे इतकोट जीव विद्यानुकूल गेम मे दिना दिने अभी सामान दिना एक्की उत्तम गेम मे बयो बयोलॉजिकली जीव विद्यात्मक मे दिना अभी पुद्गल वर्ग दिखा कोटाश दिखा एक्म मे मनोविद्यात्मक गता सितुम पेतुम इट पश्चे देवाल दिहा बलन विधि गेहदिलियो मेनास्क දකින්න තියෙනවා ඒක මම හිතන්නේ අපිට මේ මේ ওই සම්බන්ධයෙන් අර ගැහණු කොහොමද පිරිමින්ගෙන් වෙන් වෙන්නේ කියලා හොඳ පොතක් එහෙම තියෙනවා ඕක කිව්වොත් එහෙම මම හිතන්නේ හැම පුරුෂයෙක්ම හැම ස්ත්‍රියක්ම කියවන්න ඕන පොතක් කියලා මම විශ්වාස කරනවා ඕකේ ওই මේ විභේදනේ අපිට දකින්න හම්බ වෙනවා හැබැයි සමස්තයක් විදිහට මේ මෙන්න මේ වගේ දෙයක් අපි මනෝවිද්‍යාවේ කතා කරනවා නලින් හැම පිරිමියෙක් සහ හැම ගැහණියෙක් තුළම අඩුවැඩි වශයෙන් කාන්තා ලක්ෂණ කාන්තා ගති ලක්ෂණ සහ පුරුෂ ගති ලක්ෂණ තියෙනවා කියන කාරණේ. එතකොට කෙනෙක්ට කාන්තා ගති ලක්ෂණක් තියෙනවා පුරුෂ ගති ලක්ෂණක් තියෙනවා. මේක ටිකක් කියනවා ෆීමේල් ට්‍රේට්ස් මේල් ට්‍රේට්ස් කියලා. එතකොට මේ පුරුෂයෙක් තුලත් තියෙනවා ෆීමේල් ට්‍රේට්ස් මේල් ට්‍රේට්ස්. එතකොට ගැහණියෙක් තුලත් තියෙනවා ෆීමේල් ට්‍රේට්ස් මේල් ට්‍රේට්ස්. එතකොට මේ දෙකේ එකතුවක් විදිහට තමයි ගැහණිය සහ පුරුෂයා නිර්මාණය වෙන්නේ. හැබැයි අර ට්‍රේට්ස් වල වැඩි අඩු ප්‍රමාණය අනුව තමයි ගොඩක් වෙලාවට මේ අපිට මෙයා කාන්තාවක් මෙයා පිරිමියෙක් අපි සමාජයලට කියන්නේ මෙයා කාන්තාවක් වගේ හැසිරෙනවා කියලා. එතකොට මේ ට්‍රේට්ස් වල අඩු වැඩි වීම එක්ක සමාජයලට නිර්වචනය වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි අර බුදුරජාණන් වහන්සේත් කියනා විදිහට කාන්තාව කියන්නේ එක්තරා විදිහක දැන් මේ විශ්වය නිර්මාණයත් එක්ක කාන්තාව කියන්නේ මේ රීප්‍රොඩක්ෂන් එකේ වර්ගයාප බෝ කිරීමේ වර්ගයාව ඉදිරියට අර යෑමේ ධාම සුවිශේෂ මෙහෙයක් කරන ජීව විද්‍යාත්මකව මෙහෙයක් කරන කෙනෙක් නේ. ඒක ඒක අපිට ඒකම තමයි පසුකාලීන මේ ඩිස්ක්‍රිමිනේට් කරන්න පල්ලයට හෙලන්න බමුණු මත එලියට ගෙනල්ලා ඒගොල්ලොන්ව තලාපෙලා දාන්න හේතු වෙලා තියෙන එකම තමයි. ඒක තමයි හේතුව. හැබැයි ඇත්ත කතාව ඒකනේ. කොහොම නමුත් දේවල් දිහා බලන විදිහ ගත්තත් ජීව විද්‍යානුකූලව ගත්තත් අපි කියනවා කාන්තාව හරි වෙනස්. එයාලගේ එන්ඩියුරන්ස් ලෙවල් එක නැත්තම් අපි කියනවා දෙයක් දරා සිටීමේ ශක්තිය ගත්තොත් එහෙම ඒක පුරුෂයෙකුට වඩා වෙනස්. ඊට පස්සේ ආත්ම විශ්වාසය ගත්තාම වුණාම පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. සමස්තයක් විදිහට ගත්තාම ඔන්න ඔය විභේදනය මට කෙටියෙන් කියන්න පුළුවන්. ආචාර්යතුමනි ඔබතුමා බොහොම පැහැදිලිවම කාන්තාව කියන්නේ මොකක්ද කියන වගේ කාන්තාව කියන්නේ කවුද කියන වගේ මනෝවිද්‍යාත්මකව පැහැදිලි කරලා දුන්නා. දැන් අපේ සුපුරුදු මාතෘකාව කාන්තාවන්ට තියෙන අභියෝග සම්බන්ධයෙන් ඔබතුමාගේ විෂයපතයත් එක්ක මනෝවිද්‍යාත්මක පාර්ශ්වයත් සඳහන් කරලම අපි ආරම්භයක් විදිහට ගමු. මේ කාන්තාවන්ට තියෙන අභියෝග වර්තමානයේදී ඔබතුමා දකින්නේ කොහොමද? ඔව් දැන් කාන්තා අභියෝග කිව්වහම පළවෙනියට අපිට මතක් වෙන එක තමයි හැරස්මන්ට් කියන එක.
එතකොට ඩොමෙස්ටික් වයලන්ස් කියන එක මේ කියන්නේ අපචාර සිද්ධ වෙන එක ඊට පස්සේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ওই ටිකනේ සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ කායික වශයෙන් පීඩණය ඊට පස්සේ මානසික පීඩණය නොසලකා හැරීම් ওই විදිහට තියෙන පීඩාකාරී සිදුවීම් ගැනනේ අපිට වැඩිපුර කතා කරන්න සිද්ධ වෙන්නේ හැබැයි ඉතිහාසයේ ඉඳලා අපි ගත්තොත් එහෙම මම කියවනේ මේ කාන්තාව සහ පුරුෂයා මෙහෙම බෙදෙනවා කියලා බෙදීමක් තියනවා කියලා ඔය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියනවා කියලා මම කිව්වා මට මතක විදියට ආවේනික දුක්ඛ සූත්‍රය මට මතක විදියට එතනත් කියනවා කාන්තාවන්ට විශේෂයෙන් පීඩණයට පත්වෙන හේතු කීපයක් තියෙනවා දුක වැඩි හේතු කීපයක් තියෙන එකක් තමයි මේ ඔසප් වීම තියෙනවා ඊට පස්සේ දරුවන් දරන්න සිද්ධ වෙනවා යනන්ද වශයෙන් ජීවිත කාලේ මේ වගේ දුක් ගැහැට වලට ලක් වෙන සිද්ධ වෙනවා හැබැයි මට එක සිද්ධියක් මතක් වෙනවා මේ අපි හැමෝම දන්න සිද්ධියක් මග්දලේනාවේ මරියා මග්දලේනාට ගල් ගහන්න සිද්ධ වෙච්ච වෙලාවේ ඇයව මේ ඇඩල්ටරි නැත්නම් අපි කියන මේ පරදාර සේවනයේ නිසා ඇයට ගල් ගහන්න ඉදිරිපත් වෙච්ච වෙලාවේ ජේසුස් වහන්සේ මැදිහත් වෙලා බේරගත්තනේ ජේසුස් වහන්සේ මැදිහත් වෙලා අනිත් අය ගල් ගහන්න ඉස්සර වෙලා ප්‍රකාශ කරේ පවක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගහන්න හරි අපි ගල් ගහමු පවක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් ගහන්න ගල් කියලා හැබැයි එදා ඉඳලා නලින් අද වෙනතුරුත් ගල් ගහනවනේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය ගල් ගහන හැම වෙලාවෙකම ජේසුස් වහන්සේ වගේ සැබෑ වුමනාවෙන් මම නැවත වතාවක කියන හයිලයිට් කරනවා සැබෑ වුමනාවෙන් ජෙනුයින්ලි ඉදිරිපත් වුණාද කියන ගැටලුව තියෙනවා මේ කාන්තාවෙනුන් කතා කරන්න අනිත් එක තමයි දැන් පටාචාරාගේ සිදුවීමේදී වුණත් ඇඳුම් නැතුවනේ ආවේ නේකඩ් ආවේ ඒ වෙලාවේ බුදුජනන් වහන්සේ අනිත් අය ඔක්කොම නොසලකා හරින වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිවුරක් විසි කරා අද එහෙම ආවනම් නලින් කොහොමද අද එහෙම ගියා නම් ওই විදිහට මේ නේකඩ් වෙලා කොයි වගේ තත්ත්වයක් තියෙයිද පාරක යන්න පුළුවන් වෙයිද පන්සලකට යන්න පුළුවන් වෙයිද එතකොට ඒ කාලෙත් පුරුෂයෝම තමයි මැදිහත් වෙලා උත්තුංග පුරුෂයෝම තමයි මැදිහත් වෙලා කාන්තාව වෙනුවෙන් කතා කරන්න හිටියේ ඒක නොරහස ඉතින් ඔබ කතා කරේ කාන්තා අභියෝග සම්බන්ධයෙන් එතකොට මේ අවුල कांता अभियोग संबंधी कांता කාන්තාවට සිද්ධ වෙන අභියෝග මට හිතෙන්නේ නලින් මෙහෙමයි මේ අභියෝග කියන ඒවා නිර්මාණය කරන්නෙත් පවතින සමාජය විසින්මයි ඒ කියන්නේ මෙතන මේ විභේදනය කරපු තැනම දැන් මේ ඔබ මං කතා කරන මාතෘකාව මෙතන කතා කරන තැනම මේ විභේදනය සිද්ධ වෙන තැනම මං හිතන්නේ අපි මේ ඩිස්ක්‍රිමිනේෂන් එක හදනවා කියලා ඒ කියන්නේ උදාහරණයක් විදියට සංහිඳියාව කියන වචනේ ගෙනපු ගමන්ම අපි මේ විභේදනය හදනවා කියලා. සිංහල දෙමළ හෝ ඒ අර්බුදය ගැන අර්බුදයට විසඳුම් කියලා කතා කරන තැනම අපි ඒ අර්බුදය නිර්මාණය කරනවා කියලායි මට හිතෙන්නේ. හැබැයි අපි මේ කතා නොකර ඉන්න ඕන එකක් නෙමෙයි කතා කරන්න ඕන එකක්. හැබැයි අපිට විවිධ මිනිස්සු ගැන ජජ්මන්ට්ස් එනවනේ. නලින් අපිට අන්‍ය ජාතිකයක් පිළිබඳ අපි දැන් ශ්‍රී ලාංකිකයෝ ඊට පස්සේ ඉන්දියානුවෝ දකිද්දී අපිට එන ජජ්මන්ට් එකක් තියෙනවා වෙස්ටර්න් නැත්නම් බටහිර රටවල වෙන මිනිස්සු ගැන අපිට ජජ්මන්ට් එකක් තියෙනවා අපිට ওই විදිහට කාන්තාවන් ගැන ජජ්මන්ට්ස් එන්නේ නැද්ද කාන්තාවක් පිළිබඳ ජජ්මන්ට්ස් එන්නේ නැද්ද ඒ ජජ්මන්ට්ස් කවුද නිර්මාණය කරේ කොතනින්ද නිර්මාණය වුනේ දැන් අපි කිව්වේ සිනා නොමසෙන් දසන් දක්වා කියලා එකක් ගෙනාලා තිබ්බේ ඕවා ඔක්කොම සියල්ලම අර බමුණු මත එහෙන් මෙහෙන් සමාජගත වෙලා අපිටත් මේවත් මේ අපි කියන සංස්කෘතික විසරණය වෙලා මහා සංස්කෘතියන් විසින් පුංචි සංස්කෘතීන් ග්‍රහණය කර ගන්නවා වගේ සංස්කෘතික විසරණය වශයෙන් මෙන්න මේ කියන සමාජ මුල් බැසගත් ස්ටීරියෝටයිප්ස් ආවා. ඒ ස්ටීරියෝටයිප්ස් අදටත් තියෙනවනේ නලින්. අදටත් ගෑනු කෙනෙක් දැක්කහම පාරක යන බස් එක යන ගෑනු කෙනෙක් බයික් එක යනකොට බස් එක කපනවා මේ 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 බයික් එක දිහාවට. ගෑණියෙක්නේ කියන තැනම අපි ඒ ඩිස්ක්‍රිමිනේෂන් එක හදලා ඉවරයි. ඔය ස්ටීරියෝටයිප් එක. ඔය සමාජ මුල්ග බැසගත් අදහස කවුද ගෙනාවේ? අපිම නෙවෙයිද ගෙනාවේ නලින්? අපිම නෙවෙයිද හැදුවේ? අපේ අම්මලාගේ තාත්තලාගේ ඉඳලා අපේ පවුල් පරිසරවල ඉඳලා ඔය බෙදීම ඔය ඩිස්ක්‍රිමිනේෂන් එක අපි කරේ නැද්ද? සමහර මිනිස්සු ඇටිටියුඩ්ස් විතරයි. සමහර මිනිස්සුන්ට තියෙන ආකල්ප විතරයි. ආකල්ප අපි පෙන්වන්නේ නැහැ. ආකල්ප පෙන්නන්නේ ආකල්ප ඔළුව ඇතුලේ තියන් ඉන්නවා හැබැයි ආකල්ප ක්‍රියාව යොදවන්නේ සමහර වෙලාවට ආකල්ප ක්‍රියාව යොදලා හරෙස් කරන මිනිස්සුත් ඉන්නවා එතකොට මේ සමාජ මුල් බැසගත් ස්ටීරියෝටයිප්ස් කවුද නිර්මාණය කරේ මේ අපේ සංස්කෘතිය විසින්මයි නිර්මාණය කරේ
अभी बटहीर सापेक्ष बटहीरट अभी बनीनो बटहीर मेहमे उबल की संस्कृति मेहमे के अभी बनीनो हे भाई आपेट सापेक्ष उंट मम्मी मुंकी भी बहुम आदर अरद ये गोल्लुंट हसीरी में निधा सत्य गोल्लुंट तमंगी विभवता भी इधर एलियट एराय में निधा सकती है नो अभी ऐ ऐ ऐ कथाकरण देशपालने का सिरिमा हो गया अब कथाकरण सिद्ध या गहनी या मेम आवाने कि हेतु गहनीय कियन किनाव समाज विशी निर्वचने कर लती अपे समाज विशी निर्वचने कर लती एन्नेम ओया वीक ओया इन्नोने कुसिय मुल्ले ओया इन्नोने हेंदत्तेक ओया इन्नोने होद मे हदंड विताराय कैम हदंड विताराय एव भूमिका वशयेन तिब्बट गैटलुवक नै नैत्तम समाज मे 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 समाजरट मे मे तियेन फ्लो एक बिंद वेटेन्न पुलुवन हबै एहेमम रेस्ट्रिक्ट करला तियेन तैन नलिन मोकद वेन्ने अर स्टीरियोटाइप्स क्रियात्मक वेनवा समाज हैम तैनम एक मगेन येनवा मगे लमयिंट अपे देमापियों यान लमाइंट ओक मेहम मेहम संस्कृत मे मे जनरेशन के जनरेशन इकट्ड गिहिल्लाकम ने कांता अभियोग अवसाने कांताव कांतावट मे मे कांता पुरुष गीर मे बेदी मे विल कांताव पैतक दान हेतु संस्कृति तामत नलिन तीनवाणी सुदुरेद बलने का तामत तीनवाणी अभी कोच्चर पैतक तीला बेलवत एक तंदर तीनवाणी ज्ञानी को इसराट इन दिन प्रश्न तीनवाणी अभी दानवाणी अरे इन एक खाऊ तो निर्माण करे कोतन तो निर्माण उन्हें अपे संस्कृति में एक निर्माण कर लती नहीं लगी अपे सांस्कृतिक स्टीरियोटाइप्स वलमाई एक यानी मे समाज मूल बैसगत अपी क्या स्टिग्मास वलम तमाई मे गैटलूती इन मे स्टिग्मास टीका विनाशकार ने नेतु नाली अपी मोना दे कथा कर पेडकने अपी मे स्टिग्मास टीका विनाश वेंडो ने හරිද ඒවා අපි අපි ලෝකෙන් ඉගෙන ගන්න ඕනේ ස්ටිග්මාස් කොහොමද වෙනස් වෙන්නේ කියන එක. එහෙම නැතුවනම් අපිට මේ අභියෝග කෙනෙක් මෙහෙම වුණා රෙස් වුණා මේක දැන් හරි එයාට මේ විරුද්ධව ක්‍රියාත්මක වුණා කියන එක නෙවෙයි. අද 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 පැලේ ඉඳලා හදන්න ඕනේ. අද පැලේ ඉඳලා හැදුවේ නැත්නම් හෙට අපිට හම්බෙන්නේ අර 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 වගේ ගහක් අර අරටු බැහිච්ච ගහක් තමයි අපිට හම්බ වෙන්නේ. ආචාර්ය තුමනි දැන් ඔබතුමා බොහොම පැහැදිලි කරලා දුන්නා මේ කාන්තාවට තියෙන අභියෝග වර්තමානයේදී. මට තියෙන ප්‍රශ්නයක් තමයි කාන්තාවන් හඳුනාගෙන තියනවාද ඒ අයට තියෙන අභියෝග? ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් කාන්තාවන් ඇත්තටම අභියෝග වෙලා තියනවද නැත්නම් කාන්තාව හැඩ ගැහිලා තියනවද කියන ප්‍රශ්නේ තියෙනවනේ නලි. දැන් අපි අපේ පරිසරයට අනුකූලව අපි හැඩ ගැහෙනවනේ. එහෙමනේ. ඒ කියන්නේ දැන් පුංචි සිංහ පැටියෙක් ගෙනල්ලා ඌරු කොටුවකට දැම්මොත් එහෙම සිංහය හැසිරෙන්නේ ඌරු කොටුවේ විදියට තමයි. ඒ කියන්නේ ගිරවගේ න්‍යාය තමයි ඈ. ඒ කියන්නේ අර අර මේ පරිසරයට අනුව චේන්ජ් වෙනවා තමයි හැසිරීම. එතකොට ඒ ඒ ඒ ඒ නලින් ඔයාව ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මං කවුද කියන එක මං අඳුනගෙන තියනවාද? මගේ විභවතාවය මොකද්ද කියන එක මම අඳුනගෙන තියනවාද? සමහරව අඳුනගෙන තියනවා ඇත්ත. හැබැයි ගොඩක් කාන්තාවන් මට හිතෙන්නේ තමන්ගේ විභවතාවය තමන්ගේ පොටෙන්ෂල් එක අඳුනගෙන නැහැ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් අපි බීජයක් ගන්නකෝ බීජයට තියෙන ශක්තිතාවය බීජය දැනගන්න ඕන මම් පැලවෙන්නේ කොයි පසේද කියලා තේරුම් ගන්න. එහෙම නැති වුණොත් එහෙම සිද්ධ වෙන්නේ බීජය එහෙම නිෂ්ක්‍රිය වෙලා ගිහිල්ලා නැත්තරම නැති වෙන එක. ඇත්තරම සමහර මං හිතන්නේ දැන් ටිකක් කාන්තාව ඉස්සරහට වඩා ස්ට්‍රේට් ෆෝවර්ඩ්. දැන් ඊට වඩා ඒගොල්ලෝ දන්නවා නෑ මට මීට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න පුළුවන් කියන ඒගොල්ලන්ට හැඟීම තියෙනවා. ඒක මං හිතන්නේ මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන එකත් එක්ක විශ්ව ගම්මානයක් එක්ක ගනුදෙනු කරන එකත් එක්ක මං හිතන්නේ හැදිච්ච දෙයක්. හැබැයි තාමේ අභියෝග නැහැ කියන එක නෙමෙයි. තාමේ අභියෝග තියෙනවා. හැබැයි මං හිතනවා වර්තමාන ගැහැණියට පුළුවන් මේ බැරියර්ස් ටික කඩන්න, බ්‍රේක් කරන්න, මේ ශැකල් එක බ්‍රේක් කරන්න පුළුවන්, මේ කට්ට කඩා ගන්න පුළුවන්. මං හිතනවා ඒ කට්ට කඩාගන්නේ නැති පිරිස් බහුලයි. කට්ට කඩාගන්න පිරිස් අතිශය සීමා සහිතයි. නැවත වතාවක් මම දන්න ගොඩාක් කාන්තාවෝ ඉන්නවා. හරිද? සමහරවිට මේක බලන ඔබත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මාර ශක්තියතාවයන් ගොඩක් තිබිච්ච මිනිසු නලින් විවාහ වෙන්න ඉස්සර වෙලා හරිද විවාහ ජීවිතේ ඉස්සරලා බුදුම හැකියාවන් ගොඩක් එක්ක නාට්‍ය කරලා රඟපාලා හැමදේම කරලා සිං කරලා ඔක්කොම කරලා අවසානයේ මැරි කරලා මන් දන්නේ ඒගොල්ලෝ සතුටින් ඉන්නේ කියලා. සතුටින් ඉන්නවනේ ප්‍රශ්නයක් නැහැ නලි.
ඒගොල්ලෝ විභවතාවයන් හංගගෙන ඉන්නවා මට හිතෙන්නේ ඒගොල්ලෝ වහගෙන ඉන්නවා එක වහගෙන ඉන්නවද වහලා තියෙනවද කියන එකත් ප්‍රශ්නයක් නලින් එහෙම වෙනවා නම් ඒක හරි අසාධාරණයක් ඒක කල යුතු වැඩක් නෙවෙයි තමන් විභවතාවය අඳුනා ගන්න නැති එකක් එයාලගේ තියෙන විභවතාවයන් හංගන එක තව එකක් පුරුෂයන් විදිහට අනික් කෙනාටත් පැලවෙන්න ඉඩක් අපි හදලා දෙන්න ඕනලු අශරතුමනි දැන් ඔබතුමා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම ඔබතුමාගෙන් පිට වුණ වචනය කාන්තාවන් වෙනුවෙන් බහුතරයක් පෙනී සිටින්නේ පිරිමි කියන කාරණාව. අපි මේ වැඩසටහන් ගණනාවක් පටිගත කරගෙන යනකොට අපි නිරන්තරයෙන් කාන්තාවන් එක ගොඩක් ගනුදුනු කරා. එය කියන දෙයක් තමයි Taman වෙනුවෙන් පෙනී සිටින්නේ. අපි සරල උදාහරණයක් ගත්තමු දේශපාලන ක්ෂේත්‍රය තුල පාර්ලිමේන්තුව තුල 12 දෙනෙක් නියෝජනය වෙනවා. මේ නියෝජනයේ තුලත් කාන්තාවන් වෙනුවෙන් සැබෑ පෙනී සිටීම කියන කාරණාව ගැටලු සහගතයි. පාර්ලිමේන්තුවෙන් ආවා පළාත් සභාවට, පළාත් සභාවෙන් ප්‍රාදේශීය මට්ටමට ආවා. කාන්තාවන් අපි දකිනවා දේශපාලනය තුළ නිරත වෙනවා. හැබැයි පොදුවේ ගත්තහම ආචාර්යතුමනි, ඔබතුමා විශ්වාස කරනවාද අපේ රට තුළ කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් සැබවීම තමන්ගේ ක්‍රියාදාමයේ නැත්නම් තමන්ට පැවරිච්ච වගකීම ඉටු කරනවාද? හොඳ ප්‍රශ්නයක් නන්නේ. මේක ඒක කාන්තාවට විතරක්ම නෙමෙයි මං හිතන්නේ පුරුෂයා වෙනුවෙන් පෙනී සිටීමත් එකක්. හරිද? මම අනිකා වෙනුවෙන් පෙනී සිටීමත් එකක්. නලින් මාධ්‍යවේදියෙක් විදියට මේ ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් පෙනී සිටිනවද කියන එක. ඒ කියන්නේ ඒක තව එකක්. එතකොට මම මගේ ශිෂ්‍ය පරම්පරාව වෙනුවෙන් පෙනී සිටිනවද කියන එක තව කාරණයක්. මේ පෙනී සිටීම කියන එක සහ පෙනී සිටිනවා කියන එකක් නේ නලින්. පෙනී ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. හරිද? පෙනී ඉන්න මිනිස්සු හැබැයි ඇත්තටම මේ ජෙනුයින්ලි මේ වැඩේ කරනවද කියන එක ගැටලුවක්නේ. පෙනී ඉන්න පුළුවන් ඕන තැනක ගිහිල්ලා. අපි එහෙම දැකලා තියෙනවානේ පෙනී ඉන්න මිනිස්සු නියෝජනය කරනවා රට රටවල් වල ගිහිල්ලා නියෝජනය කරනවා. පාර්ලිමේන්තුවේ පෙනී ඉන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ සැබෑ නියෝජනය තියෙනවද කියන එකනේ. නලින් මේකට කාන්තා පුරුෂ කතන්දරයක් නැහැ. अरे मंग मगे अति किएवें पुरुषो पेनी सीटिया किए इतिहास पुरुषो पेनी हिटिया थमाय इन्नो थमाय तामत इन्नो थमाय हई मेकट हिम बेदे अक्ने इक्का थमाय अपीट अपी अपी अपीट इंटेलिजेंस अभी कथाकट नरिन् अभी इमोशनल इंटेलिजेंस की दाने इंटेलिजेंस के बुद्धि इमोशनल इंटेलिजेंस के लिए भावात्मक बुद्धि एक मट तेरे अणिमनुष्य वेदना अणिमनुष्य की हिट मट तेरे नेता इक लंका मेवन तपि कथाकंडोनी का अनीत मनुष्य की हीट तेरे अनीत मनुष्य विंदन वेदना तेरे मट इमोशनल इंटेलिजेंस ने मम मम पार्लिमेंट मम मुखावे हिटिया लंका विने लोके अंके मनुष्य हिटिया मट अणी मनुष्य तेरी अभी इंग्लिश इंकिया इफ अन्य शूस के मट नलिया शूस तेट बेहल ओया दकनी विधि लोके बला बरीना पेन नेत्तां मगेदीन मनुष्य निर्वचने मे मनुष्य क्विदर इपतना वेडने मनुष्य क्विदर इपतना वेडने मिनियान मे 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 डेफिनेशन कैतुले मनुष्य लक्षण तीन डेफिनेशन कैतु मिनी आईति वेन्नी नेत्तां मनुष्य मनुष्य क्विदर अब कुलगेट इन्नी नै योट नियोजने करे पुरुषेग्द गैनियग्द की प्रश्न मम्मे किवे जेसुस्वांसे सह रुद्रजन से मे मिद्रिपत्ना महाकुणा महामैत्रे महाप्रेम इतकोट बैरियस ने अकंडीशनल लव कुंदेसी विरहित प्रेम अपीट मीनिया कुंदेसी विरहित प्रेम की मिद्रिपत् पुलवंदी नौतना गेट मम सापेक्ष उत्साह मगे वृत्ति तेक् मम सापेक्ष उत्साह मगे उपरी में अब स्टीरियोटाइप्स नैत्ते ने अवील ब्लॉक कर आट पुलवंतर उपरी में उत्साह कांता पुरुषे को मनुष्य मनुष्य कुल के बेदंडर वेला बेदंडस मनुष्य कुल के इतकोट कांता पुरुष एक्वेनुनीसीटी में पेनीसीटी ने पुलवांगण विधि भावात्मक बुद्धिया मट तीन मम हो बलोण मे बलंग इन उबत्ल बलोण रटे इन एमसुत्ल बलोण मेक जनाधिपति मनुष्य कुट मदाल मनुष्य की हिट तीरना प्रश्न आचार्य तो बनी वर्तमान समाज दिहा गत्ता अभी भाविता कर्ण माध्य तुले अंतर्जाले पिटिबंधो अभी कथा बहा कर्ण बुधवा अभी पत्र अभी क्यान्वयन प्रवृत्ति दिहा बलुवत् मम विश्वास कर्ण एक दम कांतावंट मे अंतर्जाले वस्ते विनदाट वड हेरस हेरसमेंट वल्ट लक्वेन सिद्ध विलाती है ऐ मेहिम विलाती है साक्षिण दुग्न अभी परिहानेट मे अन्
හරැස්මන්ට් කියන නැවත වතාවක් නලින් මට හිතෙන්නේ ඒ ඒ හරැස්මන්ට් එක සෝෂල් මීඩියා වල වෙන හරැස්මන්ට් එක අනෙක් හරැස්මන්ට් වල අලුත් මොඩිෆිකේෂන් එකක්. ඒ කියන්නේ ඊළඟ අධීරයක් ඒක මේ ඩොමෙස්ටික් වයලන්ස් එනවා ඊට පස්සේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලදී සිද්ධ වෙන මේ මේ හරැස්මන්ට් එක තියෙනවා ওই විදිහට සෝෂල් මීඩියා එක ඇතුළෙත් ඔය කියන හරැස්මන්ට් එක තියෙනවා හැබැයි නැන්නේ මෙහෙමයි දැන් දැන් සියලුම ජීවීන් ඇවිල්ලා ලිංගිකත්වයට ලිංගිකත්වයට එක්කනේ ඉන්නේ ලෛංගිකයිනේ හරිද එතකොට ගැහැණු සහ පිරිමි කොහොමත් සෙක්ෂුවල් බීන්ස් එතකොට එයාලා පුළුවන් එයාලගේ තියෙන සෙක්ෂුවල් ෆීලිංගස් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි ගැටලුව තියෙන්නේ ඒ එක්ස්ප්‍රෙස් කරනකොට මිම්ම තමයි අත්තාහි අත්තනෝනාතෝනේ ඇත්ත කතන්දරේ අත්තානම් උපමං කත්තානේ ඇත්ත කතන්දරේ එතකොට මම ඒක එක්ස්ප්‍රෙස් කරනකොට ඒක මට කොච්චර හානිදායකද තව කෙනෙකුට කොච්චර හානිදායකද කියන ගැටලුව තියෙනවා ඒ කියන්නේ ඒක තමයි මිම්ම හරි හැබැයි සෝෂල් මීඩියා වලින් සිද්ධ වෙන හරැස්මන්ට් එක හරි ඒ කියන කතන්දරය අනෙකුත් හරැස්මන්ට් වල එක අලුත් අලුත් ෆෝමැට් එකක් කියලා මට තේරෙන්නේ මට හිතෙන්නේ නැතුව මේ කියන්නේ මේ ප්‍රශ්නේ වෙනස් වෙලා නෙවෙයි මේ ප්‍රශ්නේ අලුත් ෆෝමැට් එක ඒක නැවත වතාව මේ ෆෝමැට් එක කොතනින්ද පටන් ගන්නෙ අර ඇටිටියුඩනල් ඉෂුස් වලින් තමයි පටන් ගන්නෙ තව පැත්තක් තියෙනවා නලින් මේකත් මේ මම දැක්කා මේ ඊයේ පෙරේදා අපේ මේ අන්තර්ජාලයේ මේ සෝෂල් මීඩියා වල ගියප එකක් මේ කාන්තාවක් කවුරුරි කියප එකක් මේ කියන්නේ කොහරි ගිහාම මන් දිහා මේ විදිහට බලනවා මේ විදිහට මට මෙහෙම කමෙන්ට්ස් එනවා මාර ඇට්‍රැක්ටිව් වරෙහි මේ කියලා මං කියන්නේ නලින් එහෙම ඒවවලදී අපි පිප්පෙන් අපි 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 කිපෙන්න ඕනද මම කියන්නේ ඒ කියන්නේ මිනිස්සු එහෙම තමයි ගැහණු සහ පිරිමි එහෙම තමයි හරිද එතකොට එහෙම ඒව බාර ගන්න විදිහත් සමහර තැන් තියෙනවනේ අපි කතා කරන්නේ නැති. කියන්නේ අපි මේවා බාරගන්නේ කොහොමද කියන එක. ඒ බාරගන්නේ ඇතුලේ හානිය කොච්චරද හානියක් විය හැකිද කියන එක පිළිබඳව නිර්ණය කරන්න ඕනේ ඒක ගන්න කෙනා. ඒක පැත්තකින්. ඒ කියන්නේ අපිට පිහි තියෙනවනේ පිහි තිබ්බට අපි බලෙන් අරන් කපා ගන්නෑ. සමහර දේවල් අපි බලෙන් අර එක එක ඒක වචනනොත් කියන අපි අහ කැනේවා දාගන්නෑ. ඊට පස්සේ කනෝ කනෝ කියලා කියන්නේ නැහනේ. එතකොට සමහර වෙලාව අහගෙන ඒවට එන්න කියලා දාගන්න අවස්ථාවලුත් තියෙනවා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි ආකල්පමේ වශයෙන් තියෙන ප්‍රශ්නය. අනිත් එක තමයි නනේ දැන් ගොඩක් මේ මේ බණිනවා කොට නැඳගෙන මෙහෙම සමන්ගේ ශරීර නිර්ආවරණය කරගෙන මෙහෙම දැම්මා රෙහිමේ දානවා ඕකෙන් මේ ස්ටිමියුලේට් වෙනවා රෙහිමේ කියලා කාරණයක් කතන්දර තියෙනවා. එහෙම එක්සිබිෂනිසම් ප්‍රදර්ශන කාමුකත්වයේ තියෙන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සු ඉන්නවා අනිත් එක ඒකෙන් තව කෙනෙකු ස්ටිමියුලේට් කරන්නත් පුළුවන් තමයි හැබැයි නලින් අනිත් පැත්තේ මෙහෙම එක්කුත් තියෙනවානේ මේ මේ මේක මම කිව්වන් පස්සේ කොයි විදිහට මේක ප්‍රතිචාරයක් දන්නේ මේ ගොවිය අඹුඩ ගහගෙන හිටියට ගෙවිලියෝ ගොවිය උස්සන් ගියේ නෑනේ එහෙම තිබ්බ එහෙම එක්කුත් තිබ්බනේ එතකොට මේ ආකල්ප මෙහෙත්තෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සුන්ට සෙක්ෂුවල් තෝට්ස් එන්නේ නැහැ කියන එක නෙමෙයි එනවා හැබැයි ඒකේ බැරියර් එකක් තියෙනෝනේ සෝෂල් මීඩියා වල තියෙන වැඩේ තමයි පහසුව තමයි මේක එකපාරට එක වචන ටිකකින් මේක මුදා හරින්න පුළුවන්කම එක 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 ඉතාලම ඩිරෙක්ට්ලි කෙලින්ම මේක මුදා හැරලා මේක ගන්න පුළුවන් එක කායික වශයෙන් මානසික වශයෙන් ලිංගික වශයෙන් මේ කියන ක්‍රම වල සමාජයේ මේ තිබිච්ච හරැස්මන්ට්ස් ටිකේ එක ෆෝමැට් එකක් විතරයි මට හිතෙන්නේ සෝෂල් මීඩියා වල සිද්ධ වෙන එක හැබැයි අනිත් පැත්තෙන් මට හිතෙනවා කාන්තාවට අනිත් පැත්තෙන් මේකේ තියෙන පොඩි ෆ්‍රීඩම් එකක් සෝෂල් මීඩියා කියන්නේ ලොකු ප්ලැට්ෆෝම් එකක් ඒ කියන්නේ ඒ ඉස්සර වගේ මෙහෙම හරෙස් කරන්න බෑ ඒගොල්ලොන්ට ෆ්‍රීඩම් එකක් හැදිලා තියෙනවා හරෙස් වෙන පුරුෂයන්ට පවා කාට වුණත් හරෙස් වෙන පුරුෂයන්ට හිංසන තියෙනවා හරිද ඒ ඒ හරැස්මන්ට් එක එලියට දෙන්නත් ප්ලැට්ෆෝම් එකක් තමයි සෝෂල් මීඩියා එතකොට මේක ඇවිල්ලා අනිවාර්යෙන් ටූ පොයින්ටඩ් නයිෆ් එකක් ඒ කියන්නේ අර පැති දෙකේ පිහියක් ඒ කියන්නේ දෙපැත්ත කැපෙන පිහිය සාමාන්‍යන හෂාරතුමනි අපි තැන්වල ගනුදුරු කරනකොට සීමාවන් හදාගන්නවා විශේෂයෙන්ම ජීවිතේත් අපි ප්‍රේම් එකකට හදාගන්නවා මේ දේවල් අපිට හොඳ නෑ මේ දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න නරකයි කියලා සෝෂල් මීඩියා භාවිතා කරද්දිත් සමහර අය කියන දෙයක් තමයි කාන්තාවන් විශේෂයෙන්ම කියන මම ඉන්නේ මේ රාමුව තුල ඔබතුමා විශ්වාස කරනවද එහෙම රාමු හදාගන්න ඕන කියලා
නැවත වතාවක් ඒක මේ තමන්ට තමන්ගේ බවුන්ඩරි එකක් හදාගන්න එක වැරද්දක් නෑ නලින් මම හිතන්නේ ඒක ඒක ඒකේ වැරද්දක් නෑ මම හිතන්නේ නැවත වතාවක් ඒ බවුන්ඩරි එක නිර්මාණය කරගන්න ඕනේ ඒ බවුන්ඩරි එක හදාගන්න ඕනේ මට වෙන හානිය සහ අනිකාට වෙන හානිය කියන එක ඒක තමයි බවුන්ඩරි එක ඒ ඒක තමයි මං හිතන්නේ සීමාව වෙන්නේ. එතකොට ඒ සීමාව කොතනද කියන එක ගැන ඒක ඒක පුද්ගලන උපද්දේ මං හිතන්නේ ඒ සීමාව හදාගන්න එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. දැන් දැන් මෙහෙම හිතන්නකෝ අපිට මේකේ කතා කරන්න පුළුවන් සෝෂල් මීඩියා අපි YouTube එකේ ඕන වචනයක අපිට කතා කරන්න පුළුවන් නලින් අපිට මේ නිදහස මේ සීමාව අපිට ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නෑ අපිට රූපවාහිනිය නෑ අපි රූපවාහිනිය අපි සීමාව වෙනවා. හැබැයි YouTube එකට එනකොට අපිට ඒක වෙනස් වෙනවා. එතකොට මේ සීමාවේ කියන්නේ මේ බවුන්ඩරි එක අඳින තැන හැම වෙලාවෙම වෙනස් වෙනවා. හැබැයි තමන් තමන්ව සීමා කරගන්න එක කමක් නැහැ. තමන්ගේ පොටෙන්ෂල් එක තමන්ගේ විභවතාවයට හානියක් නොවන තැනකදී ගැටලුවක් නැහැ. හැබැයි තමන්ට හානියක් සහ අනිකාට හානියක් වෙන තැන ඉන්නේ ඒක තමයි මම හිතන්නේ හොඳම බවුන්ඩරි එක හොඳම සීමාව ඒක පුද්ගලානුබද්ධයි. අචාරතුමනි දැන් අපි මේ වැඩසටහනේ උත්සාහ කරන්නේ කාන්තාවන්ව ඉලක්ක කර ගනිමින්ම කතා බහ කරන්නේ ඒ අය හැමදාමත් අපි හිතන විදිහට එක තැනකට කොටු වෙන්න ඕනේ නැහැ. තමන්ගේ ශක්තිය කොතනද තියෙන කියලා හඳුනාගෙන ඉදිරියට එන්න අවශ්‍යතාවය තියෙනවා. ඔබතුමා බොහොම අපූර්වට මනෝවිද්‍යාත්මකව කාන්තාව පිළිබඳව නිර්වචනය කරා. ඒ වගේම මට අවශ්‍ය කරනවා මේ වැඩසටහන බලන නරඹන කාන්තාවන්ට තමන්ගේ විෂයපතේ කුමක් වුවත් ගෘහණියක් වුණත් එහෙම නැත්නම් විධායක ශ්‍රේණියේ නිලධාරිනියක් වුණත් තමන්ගේ ගමන සකස් කරගන්න කොයි විදිහටද කටයුතු කළ යුත්තේ කියන උපදෙසක් ගන්න. ඉතාම හොඳයි. ඒක ඒක කාන් මේක කාන්තාවන් පිළිබඳ වැඩසටහන නිසා කාන්තාව කේන්ද්‍ර කරගමු. හැබැයි මේ කියන කතා බහ අනිත් පැත්තෙන් පුරුෂයන්ටත් අදාළයි. මට මතක් වෙනවා මේ මනෝවිද්‍යාවේ මනෝ උපදේශනයේ ඊට පස්සේ මනෝවිද්‍යාත්මක න්‍යායන්වල අතිශය වැදගත් න්‍යායක් ඉදිරිපත් කරන මේ කාල් රොජර්ස් කියන කෙනා. දැන් මේවා න්‍යායන් කියලා කියන්නේ මේවා නිකම් තියරීස් නෙමෙයි. අපි කියනවා තියරි විතවුට් ප්‍රැක්ටිස් ඉස් බ්ලයින්ඩ් කියලා. ඒ කියන්නේ මේවා ප්‍රැක්ටිකලි ඇස්පෙක්ට් කියන්නේ ප්‍රැක්ටිකලි අපිට කරන්න පුළුවන් දේවල්. විශේෂයෙන් අපි දැන් නලින් මාධ්‍යවේදීක් නලින් මාධ්‍යවේදීක් වීම ගැන මං හිතනවා සෑහෙන සතුටුයි. ඒ කියන්නේ ඇයි ඔයා සතුටු වෙන්නේ? මම දැන් මෙච්චර කාලෙන් නලින් මගෙන් ප්‍රශ්න අහනවානේ. මං අහනවා නලින්ගේ ඇයි ඔයා මාධ්‍යවේදීක් වීම ගැන සතුටු වෙන්නේ? ලබන්න පුළුවන් උපරිම තැනකට ගිය එක ඉල්ලා. ඒ කියන්නේ කාලයක් ඉඳිස්සලා ඔබ බලාපොරොත්තු වෙච්ච දැනට ඔබාව කියන එකනේ. එතකොට දැන් මෙතන ඉන්න ඔබත් ඔබ මේ බලන ඔබත් ඔබ ජජ් කරන්න ඕනේ. ජජ් කරනවා කියන එක වැරදිද ගන්න එපා. ඔබ තීරණය කරන්න ඔබ ඉන්නේ ඔබ ඉන්න ඕන තැනද. ඒ කියන්නේ මේකට අපි කියනවා ඔය රොජේරියන් පර්ස්පෙක්ටිව් කියනවා. මේ ඉන්න මම මේ දැන් ඉන්න මම ඇක්චුවල් සෙල්ෆ් කියලා කියන්නේ මේ මම සහ අයිඩියල් සෙල්ෆ්. මේක නිකන් අපි වෙන් රූප ඉස්සරහන්දේ අර වෙන් රූපෙන්ද. ඒතර ඇක්චුවල් සෙල්ෆ් එක අයිඩියල් සෙල්ෆ් එක. මේ ඉන්න මම මේ ඉන්නේ මම අනාගතේ වෙන්න කැමති මම. එතකොට මේ මේ දෙක හරියට නිර්වචනය කරගත්තාම හරි ලේසි නලින් මේ දෙක ඕවර්ලැප් වුණාම මිනිස්සු අපි කියනවා බැලන්ස් සැටිස්ෆයිඩ් කියලා. දැන් ඔයා මාධ්‍යවේදියෙක් වෙන්න සීන දැක්ක බොහෝ කාලෙකට ඉඳලා දැන් මාධ්‍යවේදී රටම දන්න මාධ්‍යවේදී. එතකොට දැන් මේක ඕවර්ලැප් වුණාම දැන් ඔයාට සතුටුයි සැටිස්ෆයිඩ්. ඉතින් ඕ කතා ඔය කතාවම තමයි මට කියන්න තියෙන්නේ. ගෙදර ඉන්න ගෘහණියක් වේවා කාන්තාවකව ඔබ කිනම් වයසේ කෙනෙක් හරි ඔයාගේ මේ අයිඩියල් සෙල්ෆ් එක ඔයා ඇත්තටම ඔයාගේ මේ ශක්තිතාවයේ තියෙන තැන ඒක හොයාගන්න. නැත්තම් ඔයා ડિප්‍රෙස් වෙනවා. ඒ වගේම තමයි තව එකක් තමයි මේ වටේ පිටේ ඉන්න ස්වාමි පුරුෂෙක් වේවා කවුරු හරි වේවා දැනගන්න ඕන. දැන් ඔයාට තියෙන අයිඩියල් සෙල්ෆ් එක මම දන්නවා. මම ඔයාට සපෝට් එකක් දෙන්න ඕන ඔයාගේ අයිඩියල් සෙල්ෆ් එකට රීච් කරන්න ලං වෙන්න. මම ඔයාට සපෝට් එකක් දෙන්න ඕන කියන එක. එහෙම නැත්නම් මේ මිනිස්සු ડિප්‍රෙස්. රටක් වශයෙන් උන් නලින් අපිට අපි අයිඩියල් සෙල්ෆ් වලට යන්න හොඳ ඉකොනොමි එකක් තියෙන්න ඕනේ. ඒකත් ඒගොල්ලොන්ගේ අර පොලිසිස් වලට එන්න ඕන එක. ඉතින් ඔයා කවුරු වුණත් කොයි විදිහේ කෙනෙක් වුණත් ඔයාට මට කියන්න තියෙන්නේ ඔයාගේ අයිඩියල් සෙල්ෆ් එක හොයාගන්න. ඔයාගේ විභවතාවය මොකද්ද? ඒක පැල කරන්න පුළුවන් තැන මොකද්ද කියලා හොයාගන්න. ඒකෙන් එන ඵලය ගැන හිතන්න. එතකොට ඔයාට ලේසි වෙයි. ඔයා හොයාගන්න. අශරතුමනි දැන් මේ වැඩසටහන අපේ සාර්ථකත්වය මැන දකින්නේ මේ හරහා ජීවිතේට යමක් ලබා ගන්නවා නම් කාන්තාවන් විදිහට ඔබ ඒක අපි ලබන ජයග්‍රහණයක්. බුදුමාට අවසාන වශයෙන් උත්
වැඩසටහනේ දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? අන්තිමට මම මේක කියලා ඉවර කරන්න නලින්. ඔබ කාන්තාවක් හෝ වේවා ඔබ පුරුෂයෙක් හෝ වේවා මේ ලෝකයට අවශ්‍ය ආදරය. ඒ ආදරය ඔබ මම හිතන විදිහේ ආදරය නෙවෙයි. ඔබ මම හිතන පතන ආදරය ඇවිල්ලා කොන්දේසි සහිත ආදරය. කොන්දේසි සහිත අනේකාගෙන් අපේක්ෂා කරමින් කරන ආදරය. හැබැයි ලෝකයට අවශ්‍ය කොන්දේසි විරහිත අනෙක් පසින් කිසිවක් බලාපොරොත්තු නොවන ආකාරයේ ආදරයක්. ඒකයි මහායාන කියන්නේ හැම මිනිසෙක් තුළම බෝධිසත්වෙක් ජීවත් වෙනවා කියලා. ඒ වගේමයි සාතනුත් තමන්ගේ ඇතුලේ ජීවත් වෙනවා. ඔබ තීරණය කරන්න බෝධිසත්වය අවදි කරගන්නවද සාතන් අවදි කරනවද? ලෝකය කියන්නේ ප්‍රේමය අවැසිම තැනක්. ඔබ කාන්තාවක් හෝ වේවා ඔබ පුරුෂයෙක් හෝ වේවා. කැෆේ සංවිධානයේ මගින් සංවිධානය කරන ජනනී වැඩසටහනේ අපි අද දවසේදී උත්සාහ කරේ ඔබට දිරියක් වෙන්න. ඒ නිසාමයි අපි අද දවසේදී සුවිශේෂී පුද්ගලයෙකුට ආරාධනා කරේ අපි හැමදාමත් කතා කරන දෙයට වඩා ඔබට ගිහිල්ලා වෙනස් විදිහකට ඔබට උපදේශයක් දෙන්නට ඔබට ශක්තියක් වෙන්න අපි උත්සාහ කරා කියලා පෞද්ගලිකව මට හැඟෙනවා. ඒ හැඟීම තුලම මම විශ්වාස කරනවා වැඩසටහන් සාර්ථකත්වයට පත් වේවි කියන. ඒ නිසා බොහොම ගෞරවණීයව අපි ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනාව පිළිගත්ත මනෝවිද්‍යාඥ ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන මැතිතුමනි. ඔබතුමාගේ වටිනා කාලය අපිත් එක්ක බෙදා හදාගත්තට බොහොම ස්තුතියි. සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි නරින්. බොහොම ස්තුතියි.